හෙලෝ ගයිස් අයිබෝන් කියලා පිළිගන්න අපේ ගුරුතුමා YouTube channel එකට. අපි අද කතා කරන්න යන්නේ බොයිල් නීමේ සම්බන්ධයෙන්. ඔයගොල්ලෝ තාමත් මේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේක subscribe කරන්න. ඒ වගේ තමයි මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන් මේක ඔයගොල්ලන්ගේ යාළුව අතර share කරන්න. හරි ළමයි. අපි මුලින් බලමු මොකද්ද මේ බොයිල් නීමේ අර්ථ දැක්වීම කියලා. බොයිල් නීම කියන්නේ නියත උෂ්ණත්වයේ සහ නියත වායු ස්කන්ධයක පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියන කතන්දරේ තමයි බොයිල් නීමේ තියෙන්නේ. එතකොට අපි බලමු උදාහරණයක් අරගෙන මෙන්න මේ විදිහට. නිව සලකන්න මෙන්න මේ සිලින්ජරේ. මේ සිලින්ජරේ පීඩනය තී පීඩනයක් තියෙනවා පරිමාව V, වායු පරිමාව V. ඉතින් අපි මොකද කරන්නේ? මේ සිලින්ජරේ අපි සම්පීඩනය කරනවා. එතකොට සම්පීඩනය කරාට පස්සේ අපි දන්නවා මොකද්ද සිලින්ජරේ පරිමාව අඩු වෙනවා. දැන් අපි මේක V බෙදීම 2 පරිමාවකට අපි මේ සිලින්ජරය සම්පීඩනය කරනවා. එතකොට අපි දන්නවා මේ සිලින්ජරේ පීඩනය කලින් පීඩනයට වඩා අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. එතකොට මොකද්ද වෙන්නේ එහෙනම්? පීඩනය කියන සාධකය පරිමාවට ප්‍රතිලෝම තමයි සමානුපාතික වෙන්නේ. උදාහරණෙන් කියන්න පුළුවන් ළමයි පීඩනය සමානුපාතිකයි 1:V. ඒ කියන්නේ පීඩනය කියන සාධකය රඳා පවතින්නේ පරිමාවේ ප්‍රතිලෝමගයට. අතොර අපිට ලියන්න පුළුවන් පීඩනය සමානයි නියතයක් වාරයක් 1:V කියලා. ඉතින් අපිට මේ ප්‍රකාශනේ තවත් සුළු කරොත් අපිට හම් වෙනවා PV ගුණිතය සමානයි K. ඉගෙන නියතයක්. ඊළඟට බලමු මේ PV පස්තාරය විචලනය වෙන ආකාරය ගැන. අපි ගන්නවා අපේ y අක්ෂයේ පීඩනය x අක්ෂයට පරිමාව වරගන්නවා. එතකොට PV පස්තාරය මෙන්න මේ ආකාරයට තමයි විචලනය වෙන්නේ. තොර PV ගුණිතේ නියතයක්. එතකොට අපිට මේ PV ගුණිතේ මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන්. ඒ කියන්නේ P සමානයි K වාරයක් 1:V. එතකොට මම ගත්තොත් මේ පීඩනය කියන්නේ y අක්ෂය නම් 1:V කියන්නේ x අක්ෂය නම් මම ලියන්න පුළුවන් y සමානයි KX කියලා. එතකොට මම පස්තාරේ අදිනවා නම් මෙතන පීඩනය සහ 1:V අතර මට එන්න y සමාන mx ආකාරයේ පස්තාරයක්. අපි ඊළඟට බලමු අවස්ථා දෙකකට බොයිල් නීමේ යොදන ආකාරය. එතකොට සලකන්න මෙන්න මේ වායු සාම්පල දෙක. මේ වායු සාම්පල දෙකේ මේ වායු සාම්පලේ පරිමාව V1 මේ වායු සාම්පලයේ පරිමාව V2. එතකොට මේ වායු සාම්පලයේ තියෙන වායු ස්කන්ධයේ සිම්පල් m. එතකොට මේ වායු සාම්පලයේ උෂ්ණත්වය කැපිටල් D. එතකොට මේ වායු සාම්පලයේ සැලකුවොත් ඒකේ තියෙන වායු ස්කන්ධයේ සිම්පල් m. ඒ වගේම තමයි උෂ්ණත්වයේ කැපිටල් T. එතකොට අපි දැනගන්න ඕන අනිත් දේ තමයි මේ වායු සාම්පල දෙකේ පීඩන වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ පළවෙනි වායු සාම්පලයේ පීඩනය P1 කියලා ගත්තොත් මේ දෙවෙනි වායු සාම්පලයේ පීඩනය P2. එතස අපි වෙන වෙනම මේ වායු සාම්පල දෙකට බොයිල් නියම යොදමු. එතකොට පළවෙනි වායු සාම්පලයේ බොයිල් නියම යෙදුවොත් අපිට එනවා P1 V1 සමානයි K. එතකොට මේ K නියතේ රඳා පවතින්නේ වායු ස්කන්ධය සහ උෂ්ණත්වය මත පමණයි. අපි ගමුකෝ මේ පළවෙනි වායු සාම්පලයේ නියතය K1 කියලා. එතකොට දෙවෙනි වායු සාම්පලයේ සැලකුවොත් අපි මේ දෙවෙනි වායු සාම්පලයේ බොයිල් නියම යෙදුවොත් අපිට එනවා P2 V2 සමානයි K2 කියලා. එතකොට අපි දන්න ඊළඟ තේ කරුණ තමයි මෙම වායු සාම්පල දෙකේ ස්කන්ධය සහ උෂ්ණත්වය නියතයි. එහෙනම් K1 සමානයි K2. ඒ කියන්නේ නියත දෙක අනිවාර්යෙන් සමාන වෙන්න ඕන. එහෙනම් අපි ලියන්න පුළුවන් P1 V1 සමානයි P2 V2.
එතකොට මෙන්න මේ P1 V1 සමානයි P2 V2 කියන සමීකරණය අපිට බොයිල් නීවෙන් ගණන් හදද්දී හුඟක් අත්‍යවශ්‍ය වෙනවා. හරි ළමයි, අපි ඊළඟට බලමු මේ PV සමානයි K. ඒ කියන්නේ බොයිල් නියමයේ මේ K නියතය ලබා ගන්නා ඒකකය. නැත්නම් K කියන නියතය රඳාපවතින සාධක මොනවද කියලා. එතකොට මේ K නියතය අරගත්තොත් K රඳාපවතින්නේ ප්‍රධාන වශයෙන් තවත් නියතයක ගුණිතයක් සමග වායු ස්කන්ධය සහ වායු සාම්පලයේ උෂ්ණත්වය මත. සිම්පල් M කියන්නේ වායු ස්කන්ධය. කැපිටල් K කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. එතකොට අපි මෙන්න මේ ආකාරයේ වායු සාම්පල දෙකක් අරගමු. එක වායු සාම්පලයක තියෙනවා O2 වායුව, අනිත් වායු සාම්පලයේ SO2 වායුව තියෙනවා. නමුත් මේ වායු සාම්පල දෙකම පවතින්නේ එකම උෂ්ණත්වයේ. නමුත් මේ වායු සාම්පල දෙකේ වායු ස්කන්ධය එකින් එකට වෙනස්. ඒ කියන්නේ O2 ස්කන්ධය SO2 ස්කන්ධයට වඩා වැඩි. අපි දැන් බලමු කොහොමද මේ වායු සාම්පල දෙකේ PV පීඩනය සහ පරිමාව අතර පස්තාරයක් අපි ඇන්දොත් කොහොමද එම පස්තාර දෙක විචලනය වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ ආකාරයට P අක්ෂය ගන්න ඕන Y අක්ෂයටත් X අක්ෂය සඳහා පරිමාව ලබා ගන්න ඕන. එතකොට අපි දැක්කා කලින් නමුත් මේ X අක්ෂය සඳහා එක යට V අර ගන්න ඕන. එතකොට අපිට මූල අක්ෂය හරහා යන සරල රේඛාවක් ලැබෙනවා. අපි එතකොට ඇන්දොත් මෙම O2 සහ SO2 වායු සඳහා පස්තාර. එතකොට අපි ලැබෙන්නේ මෙම මෙන්න මේ ආකාරයේ පස්තාර දෙකක්. MO2 වල වායු ස්කන්ධය වැඩි නිසා මේ K නියතයේ යගේ වැඩි වෙනවා. මෙන්න මේ සාධක නිසා K නියතේ වැඩි වෙන්න ඕන. තොර අපි ගත්තොත් මේ තියෙන්නේ O2 වායු සදා පස්තාරය, මේ තියෙන්නේ SO2 වායු සදා පස්තාරය. මම ඊළඟට ඔයගලන්ට පෙන්වන්නම් සමාන වායු ස්කන්ධයක් සහිත නමුත් වායු සාම්පල දෙකේ උෂ්ණත්වයකින් එකට වෙනස් වූ පස්තාරයක බොයිල් නියමය වෙනස් වන ආකාරය. එතකොට මෙන්න මේ ආකාරයේ තවත් වායු සාම්පල දෙකක් අරගන්න. මේ වායු සාම්පල දෙකේ ස්කන්ධය සමානයි. එක් වායු සාම්පලයක O2 අනිත් වායු සාම්පලයේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුවක් පවතිනවා. එතකොට මේ O2 වායුවේ ස්කන්ධය T1, SO2 වායු ස්කන්ධය T2. එතකොට අපි පස්තාර දෙකක් ඇද්දීම තමයි අපේ අවශ්‍යතාව මේ අවස්ථාව සඳහා. එතකොට අපි බැලුවොත් T1 විශාලයි T2. එම නිසා මේ K1 නියතය විශාල වෙන්න ඕන K2 කියන්නේ SO2 වායු සඳහා අදාළ නියතයට වඩා. එතකොට අපි පස්තාර දෙක එකම XY තලයේ කැන්දොත් අපිට එනවා මෙන්න මේ ආකාරයේ පස්තාරයක්. මූල අක්ෂය හරහා යන සරල රේඛා දෙකක්. එතකොට අනුක්‍රමණය වැඩි වෙන්න ඕන O2 වායුවේ සරල රේඛාව මත, අනුක්‍රමණය අඩු වෙන්න ඕන SO2 වායුවේ සරල රේඛාව මත. හරි ළමයි, අපි දැන් බලමු මෙන්න මේ උදාහරණය ගැන. මේ උදාහරණේ දින වායුවක පරිමාව ඝන සෙන්ටිමීටර 80කින් අඩු කරාම පීඩනය නව පීඩනයේ කිලෝ පැස්කල් 4000ක් වෙනවා. හැබැයි ආරම්භක පීඩනය කිලෝ පැස්කල් 800යි. එතකොට අපි ගමු මුල් පරිමාව V ඝන සෙන්ටිමීටර්. එතැන් මේ අවස්ථා දෙකට දාමු මෙන්න මේ සමීකරණේ. එතකොට අපි දන්නවා ආරම්භක පීඩනය කිලෝ පැස්කල් 800යි. ආරම්භක පරිමාව V
එතකොට දෙවන අවස්ථාවේදී පීඩනය කිලෝ පැස්කල් 4000යි. එතකොට අවසාන පරිමාව ගත්තොත් V ඍණ 800යි. අපිට මෙන්න මේ ප්‍රකාශනයේ සුළු කරොත් අපිට හම් වෙනවා V සඳහා. ඒ කියන්නේ ආරම්භක පරිමාව සඳහා ගයක්. එතකොට අපිට හම් වෙනවා V සමානයි 5 වැඩි කිරීම 800 බෙදීම 4. ඒ කියන්නේ ආරම්භක පරිමාව 1000යි ඝන සෙන්ටිමීටර. මම මේ ආකාරයේ තවත් උදාහරණයකින් පෙන්වන්නම් කොහොමද මේ බොයිල් නීමය හා සම්බන්ධ ගැටලු විසඳන්නේ කියලා. දෙවෙනි උදාහරණය ගැන සලකමු. දෙවෙනි උදාහරණෙදි තියෙන්නේ වායුවක පීඩනය පැස්කල් ලක්ෂයකින් වැඩි කළ විට එහි පරිමාව 140කින් අඩු වෙනවා. එතකොට අපිට හොයන්න තියෙන ආරම්භක පීඩනය. එතකොට අපි ගමු මෙන්න මේ වායු සාම්පලයේ ආරම්භක පරිමාව V. එතකොට ආරම්භක පීඩනය P. එතකොට අපි මේ වායු සාම්පලයේ පරිමාව 140කින් අඩු කරනවා. ඒ කියන්නේ නව පරිමාව ගත්තොත් මෙන්න මේ වගේ අගයක් තියෙනවා. මේ තියෙන නව වායු පරිමාව. එතකොට නව වායු පීඩනය ගත්තොත් මෙන්න මේ යගේ. දැන් අපි බලමු කොහොමද මේ P සඳහා අගයක් ලබා ගන්න කියලා. අපි කරන්න ඕන මොකද්ද? මේ අවස්ථා දෙකට බොයිල් නියමයේ යොදන යෙදීම තමයි කරන්න ඕන. එතකොට ආරම්භක පීඩනය P, මුළු පරිමාව V, ඊට පස්සේ දෙවන අවස්ථාවේදී පීඩනය එන්න මෙච්චර ප්‍රමාණයක් P ධන 10^5 බලයක්. එතකොට දෙවන අවස්ථාවේදී පරිමාව එන්න මෙච්චර අගයක්. ගත්තොත් අපිට P වලට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ ප්‍රකාශනය. P සමානයි 얘는 මේ ප්‍රකාශනයේ වඩා තවදුරටත් සුළු කරොත් අපිට පුළුවන් P සමානයි එන්න මේ ආකාරයේ අගයක් ලබා ගන්න. එහෙනම් P වලට ලැබෙන අවසාන අගය මේ ප්‍රකාශනයේ සුළු කරොත් අපිට හම්බ වෙනවා 1.5යි, වැඩි කිරීම 10^5 පැස්කල්. මේ තින්නේ මේ වායු සාම්පලේ ආරම්භක පීඩනය.